මුලින්ම සර්වජන අපේක්ෂක ව්‍යවසායක නීතිඥ දිලිප් ජයවීර මැතිතුමා, එතුමගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රදානී ලෙස උදේ ගම්මන් පිළවෙන මාවපත් කරලා තිබෙනවා. එවැගේම එතුමගේ මාධ්‍ය කමිටු ප්‍රදානී විදියට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මැතිතුමාවපත් කරලා තිබෙනවා. එවැගේම එතුමගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස තරුණ මාධ්‍යවේදිකු වෙන දනිදු විතානවස මහතාවපත් කර තිබෙනවා. එතුමා තමයි අද මේ අවස්ථාවේ මාත් එක්ක සහභාගී වෙන්නේ. අපි දෙන්න නම් මාධ්‍යයට අලුත් නෑ. නමුත් මෙතුමා අලුත් මුණක් ඉදිරි දිලිප් ජයවීර මැතිතුමා වෙනුවෙන් මාධ්‍යයට ප්‍රකාශනිකුත් කරන්න එතුමා කටයුතු කරා. දිලිප් ජයවීර මැතිතුමාගේ ජයග්‍රහණය සහතික කරන රැලි මාලාවේ මංගල රැලිය අගෝස්තු 17 වන සෙනසුරාදා, ඒ කියන්නේ හෙට, යාපනයේ රක්කා පිටියෙන් ආරම්භ වෙනවා. ජාතික මට්ටමේ සංධානයක ජනාධිපති අපේක්ෂකේ යාපනයෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක රැලි ආරම්භ කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට. ඇයි අපි යාපනයෙන් ප්‍රචාරක රැලි මාලාව ආරම්භ කරන්න හිතුවේ? අපි දන්නවා මේ රට අත්හැරලා ගිය පිරිස්වල මුදල් වලින්, ජාත්‍යන්තර බලවේගවල මුදල් වලින් මේ රටේ සිංහල සහ දෙමළ ජනතාව අතර වෛරය ભેදයේ වපුරලා මේ රට දෙපළු කරන්න උත්සාහ කරපු බලවේග සාර්ථක වුණා නම් අද යාපනයේ කියන නගරය තමයි වෙනත් රටක ප්‍රධාන නගරේ බවට පත් වෙන්නේ. ඒ යාපනයේ අපේ රටේම කොටසක් ලෙස තබා ගන්න දායකත්වයේ දැක්වූ පිරිසගේ බලවේගයක් විදියට අපි රැකගත් යාපනයේ, අපි මෞබිමට රැකදුන් යාපනයේ අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න තීරණය කළා. ඒ වගේම ජාත්‍යන්තර සංවිධානවල අරමුදල් අරගෙන, බෙදුම්වාදී බලවේගවල අරමුදල් අරගෙන මේ රට උතුරේ ජනතාව තුළ ජාතිවාදය වපුරන දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදය පරාජය කිරීමේ උවමනාව නිසාත් අපි යාපනයෙන් අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න තීරණය කළා. ඉදිරියේදී රට පුරා පවත්වන රැලිවලදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්න අපේක්ෂකයන් 39 දෙනාගෙන් 38 දෙනෙක්ම එක පැත්තකට දාලා අනිකුත් අපේක්ෂකයන් 38 දෙනාගෙන් දිලිත් වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණය රටට පැහැදිලි කරලා දෙන්න. දිලිත්ගේ මැතිවරණ ප්‍රකාශනය වෙනස්. අනිත් හැමෝම තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ විදියට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරද්දී උපාය මාර්ගික වැඩසටහනක් ඉදිරිපත් කරන එකම අපේක්ෂකයා දිලිත්. ඒ වගේම දිලිත්ගේ වගවීම වෙනස්. මේ මැතිවරණයේදී තමන් දුන් පොරොන්දු ඉටු නොකළොත් ජනතාවට අධිකරණයේ ඉදිරියට ගොස් තමන්ට නඩු පැවරීමේ හැකියාව ලබා දෙන බව ප්‍රකාශ කරලා තියෙන එකම අපේක්ෂකයා දිලිත්. ඒ වගේම දිලිත්ගේ රට හදන දැක්ම වෙනස්. මේ රට ආර්ථික සංවර්ධනයේ නොනවති මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනයක් සිදු කර සතුටු දෙයක් බිහි කරනවා කියලා ප්‍රකාශ කරලා තිබෙන එකම අපේක්ෂකයා දිලිත්. ඒ වගේම දිලිත්ගේ උපායත් වෙනස්. ව්‍යවසායක රාජ්‍යයක් කරා මේ රට හදන බව ප්‍රකාශ කර තිබෙන එකම අපේක්ෂකයා දිලිත්. කෙටියෙන්ම කිව්වොත් අනිත් අපේක්ෂකයන්ට වඩා දිලිත්ගේ හැමදේම වෙනස්. ඒ වෙනස තමයි අපි මැතිවරණ ව්‍යාපාරය පුරාම ජනතාවට හේතු ගන්වන්න කටයුතු කරන්නේ.